දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා. අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ මොරටුව ලුණාව උයනපාරේ බෝධිරාජා රාමහාදීපති කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනංශයේ මහාචාර්ය පූජනීය අගලකඩ සිරිසුමන ස්වාමීන්ද්‍රාණන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්බර වාසනාවන්ත ශ්‍රාවක ශ්‍රාවිකාවනි හැම දිනාටම වාසනාවන්ත රාත්‍රියක් වේවා. හැම දිනාටම ත්‍රිවිධ රත්නයෙහි අනන්ත ගුණ මහිමය ජීවිතවලට ලං වේවා, සමීප වේවා. ජීවිතයේ හැම ගැටලුවක්ම ප්‍රශ්නයක්ම සංසුන්ව විසඳා ගනිමින් සැනසille ජීවත් වෙන්නට ඔබ හැම දිනාටම අපි තෙරුවන්ගේ රැකවරණය රත්නත්‍රයේ ආශිර්වාදය සැලසේවායි පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් දවසේහි සුපුරුදු ලෙසින් සිකුරාදා රාත්‍රියේහි අප විසින් සිදු කරනු ලබන ධර්ම දේශනාව වෙනුවෙන් අද දවසේහි දායකත්වය ගෙන ක්‍රියා කරනවා හෝමාගම පළවෙනි පටුමග පදිංචි M.R. මාලිනි මහත්මිය, ගල්කිස්ස විජයපාරේ අංක 32 ඒ නිවසේ පදිංචි කුසුමා පෙරේරා මහත්මිය, මාතර මඩිහ ශ්‍රී සුධර්මාරාම පාරේ අංක 19 නිවසේ පදිංචි අසංක කසුන් ගුරුසිංහ මහතා සහ හසිතා සංදීපනී මනම්පේරි මහත්මිය, පාදුක්ක පිටුම්පේ උතුර අංක 63 නිවසේ පදිංචි හේවගේ නිහාල් කරුණාරත්න මහත්මා. මේ පින්වතුන් සියලු දෙනාගේම අරමුණු රාශියක් සටහන් වී තිබෙනවා. ඒ සියලු දෙනාගේම අරමුණු සියල්ල ඉතාම හොඳින් ඉෂ්ට සිද්ධ කරගන්නා ලෙසින් මේ උතුම් දේශනාවට සවන් දෙන ලෙසත් එහි ආනිසංස ඔබේ මේ අරමුණු ඉටුකර ගැනීමට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව මා අද දවසේ දෙසුම සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. අද අමාවතුර සම්බන්ධයෙන් අප විසින් සිදු කරන 38 දහම් දෙසුමයි. මේ 38 දහම් දෙසුමට ප්‍රවේශ වෙන්නට පෙර ආතුව අපි මේ ගත කළ සතිය මං හිතන්නේ බෙහෙවින් අපේ සිතට දැනුණු සතියක් බවට පත් වෙනවා. ඒ තමයි ශ්‍රේෂ්ඨ
ජාති මාමක ඒ වගේම දේශ වාත්සල්යෙන් යුතුව යටත් විජිත යුගයේ අවසානයේ අපේ ජාතියට නිදහස දිනා දීම සඳහා උරදුන්නු තාම විශිෂ්ට වූ මහා ජාතික වීරයෙකුගේ සිහිපත් කිරීම සංවත්සරය යෙදී තිබෙන නිසා එතුමන් සිහිපත් කිරීම මං හිතන්නේ අද අප හැම දෙනාගේම වගකීමක් යයි මා කල්පනා කරනවා. විශේෂයෙන් මං හිතනවා මේ නාමය අමුතුවෙන් සිහිපත් කරන්න අවශ්‍ය වන්නේ නැහැ අපිට අනගාරික ධර්මපාල උතුමාණන්ගේ ඒ උතුම් ශ්‍රී නාමය නන්දා මාලනිය ගායනා කරන පරිදි අනගාරික ධර්මපාල ශ්‍රී නාමය සිහි කරන් තෙරුවන් වැඳ උදේ හවස පිං අනුමෝදන් කරන් බුද්ධ භූමියට බුදු හිමි ගෙන ගිය පින් වතා නෝය මූලගන්දි කුටිය වටින් පෑයූ පුන් සඳා නෝය. දේශනාව කෙලවරදී ඔබ අසන ගීතයෙහි මුල් පද වැලෙන්ම අපි දම්පල් සමරුව ගැන කෙටි සටහනක් අද මේ ධර්ම දේශනාව ආරම්භයේම තබන්නට කල්පනා කරන්නේ. අපේ ජාතිය, අපේ ලාංකේය වංශකතාව අද වඩාත් අභියෝගාත්මක යුගයකට පරිවර්තනය වෙමින් තිබෙන නිසා ධර්මපාල තුමන්ගේ උතුම් වැකි කීපයක් ඔබ හමුවේ තබමින් එතුමාණන් මොනතරම් ශ්‍රේෂ්ඨ වූ කැපකිරීමක් එදා යටත් විජිත යුගයේ බුදුදහම වෙනුවෙනුත් සිංහල ජාතිය වෙනුවෙනුත් සිදු කළාද කියන කාරණාව පිළිබඳව අපි මොහොතක් සිහි නොකළොත් අපේ එය මහා අමනගතියක් බවට පත්වේවි කියලා මං කල්පනා කරනවා. ධර්මපාල තුමන් අපට විවිධ කාරණා වලින් කරුණු කාරණා කියලා දුන්නා. එතුමාගේ වචන වලින්ම කිව්වොත් මහජාතිය පිරිහෙන්නේ ඒ ජාතියේම තියෙන දුර්වලකම් නිසා. ජාතියක් ભેද භින්න වුණොත් ඒකෙන් ප්‍රයෝජන ගන්නේ අනෙක් සුළු ජාතීන්. එතකොට සුළු ජාතීන් තව තවත් ශක්තිමත් වෙනවා. ශක්තිමත් වෙනවා විතරක් නෙමෙයි මහජාතිය ඔළුවට අත හොදන්නත් එනවා. අපේ සිංහලයාට වෙලා තියෙන්නේ ඒක. උඹලා වංශේ කබල් ගාපල්ලා අරු ගොවිගම අරු දුරාවේ අරු කරාවේ කිය කියා හතර පැත්තට බෙදිලා උඩරට පහතරට කියලා දෙපැත්තට බෙදිලා දේශපාලකයන් බදාගෙන පක්ෂවලට බෙදිලා උඹලාගේ හාමුදුරු ගොල්ලන් කරන්නෙත් ඔය ටිකමයි. නිකායවලට බෙදිලා බණ එක එකාගේ භුක්තියට ලියාගෙන උඩරැටියෝ පහතරටට දීග තුලා දෙන්නේ නැහැ. උන් පහතයෝ කියලා ගොවිගමයෝ කියලා දුරවන්නට දීග තුලා දෙන්නේ නැහැ. වංශය අඩුවේයි කියලා වලව්ව බදාගෙන එකම ජාතියේ මිනිස්සු අතපල්ලෙන් වැටුණු ගානට ඉඳුල්බත් ඇට ගානට ගණන් අරගෙන හිටපල්ලා උඹලට වරදිනකල් උඹලම දන්නේ නැහැ. බලන්න එදා 20 වෙනි සියවස ආරම්භයේ අපේ ඇස්ගෙඩි අරවන් දැස් පුබුදුවන් නිදාගෙන හිටපු ජාතියක් පටු ભેදවලින් මිදිලා නගා සිටීමේ නැගී සිටීමේ අවශ්‍යතාවය නොවේද? එදා ධර්මපාලතුමන් මෙසේ අපට හඬ නගා කියා සිටියේ කියලා අපි කල්පනා කරන්න ඕනේ. ධර්මපාලතුමන් අපෙන් මෙහෙම ඇහුවා, කෝ උඹලගේ සංස්කෘතිය, කෝ උඹලගේ මනුස්සකම, ඒ සේරම මස් කෑල්ලට විකුණලා නේද? බඩ ගෝත්‍රයේට උඹලගේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය විකුණලා නේද? වැඩි කලක් යන්න ඉස්සෙල්ලා දෙමළු කියයි යාපනයේ උන්ට අයිති කියලා, මරක්කලයෝ කියයි මඩ කලපුව උන්ට අයිති කියලා, ඊට පස්සේ කියාවි මේක දෙමළ මරක්කල රට කියලා. දැනගනිල්ලා පැනකනිල්ලා මූදට ඊට පස්සේ අනෙක් ජාතීන්ට දොස් කියන්න එපා. උඹලගේ ජාතියේ දුර්වලකම් ගැන සොයා බලලා දැන්වත් කල්පනාවෙන් වැඩ කරපල්ලා. ભેද භින්නකම් කුලමල පක්ෂ ભેද බලතණ්හාව
දැන්ම අයින් කරගත්තේ නැත්නම් උඹලා ජාතියක් හැටියට අන්ත පරිහානියට වැටෙන දවස වැඩි ඈතක නොවන බව මතක තියාගනිල්ල. ධර්මපාලතුමන් අපි හැම දිනාටම ආදරෙන් අපි හැම දිනා පිළිබඳවම මහා හැඟීමකින් ජාතියටත් රටටත් කෙරෙහි තිබුණු ලෙංගතුකමකින් එදා මෙමෙනි ප්‍රකාශ අපිට ඉදිරිපත් කළා. දහස් ගණන් මෙවැනි වදන් ධර්මපාලතුමන් එදා තමන්ගේ මුමින් ප්‍රකාශ කළේ, දැඩි ස්වරයෙන් ප්‍රකාශ කරේ, මිනිසුන්ට කියන්න තියෙන සරල භාෂාවෙන් නොව භාෂාවේ තියෙන දැඩිම වචන අරගෙන එතුමන් ආමන්ත්‍රණය කළේ රට ජාතිය පිළිබඳව එතුමාට තිබුණු උතුම් දැක්ම නිසා. පින්වත්නි, අද දවසේ අපි එදා එතුමන් කියූ දේවල් අපි ගානකට ගත්තේ නැති නිසා, ඒවා ගැන අපි කල්පනා නොකළ නිසා, ඒවාට ගරුණ කළ නිසා, සමහරට ධර්මපාලතුමන් ඒ කාලේ එහෙම කියනකොට එතුමන් පිස්සෙක් වගේ දැකපු නිසා අද අපිට මේ විනාශකාරී සමාජ වටපිටාව ගොඩනැගිලා තියෙන බව අමතක කරන්න එපා. අපිට සිතන්න, කල්පනා කරන්න තවත් අවකාශයක් අවස්ථාවක් අනාගතයේ උදා වෙන්නේ නැහැ. ඒ නිසා ජාතිය වටේ පෙළගැහෙන්න, අපේ සියලු ජාතීන් ආරක්ෂා කරගෙන සුරක්ෂා කරගෙන ඔවුන් හැමදෙනා අතරෙම සමගිය සහජීවනය ඇති කරගෙන අපි අපේ ජාතියේ දුබලතා මගහැරගන්නට උත්සුක වෙන්නට ඕනේ. ඒ නිසා අපගේ හැඟීම හැම විහාරස්ථානයකම ජාතික සංවිධානයක් පිහිටවන්නට ඕනේ. මා ඊයේ පෙරේදා නුගේගොඩ නගරයේ තියෙන සිරි ධම්මාරාමයේ කියන විහාරස්ථානයට ගියා. ඒ විහාරස්ථානේ හෙළ පෞර කියලා සංවිධානයක් ගොඩනගලා බාල පරපුරත්, තරුණ පරපුරත්, වැඩිහිටියොත් සියලු දෙනාම මේ සංවිධානයට සම්බන්ධ කළා. අපේ නැති වෙලා ගියපු සිරිත් විරිත් ආකල්ප නැවත ඉස්මතු කරලා ඒ අනුව තම තමන්ගේ ජීවිත ගොඩනගා ගන්නට විශාල බලපෑමක් මේ ඔස්සේ සිදු කරන්නට ඔවුන් ක්‍රියා කරන බව අපට සඳහන් කළා. මං හිතන්නේ හෙළ පෞරවල් හැම විහාරස්ථානයකම ගොඩනැගෙන්න ඕනේ. ධර්මපාලතුමන්ගේ ශ්‍රී නාමය අපි සිහි කරනවා කියලා කියන්නේ අද දවසේවත් අඩුම වශයෙන් අපි අසරණ වෙලා තියෙන මෙවැනි වෙලාවක එවැනි උත්තමේ අපිට පළ කරපු අදහස් අපි ඉදිරියට අරගෙන අපේ බාල පරම්පරාව, තරුණ පරම්පරාව දෑ හැඟුමින් පිරිපුන් පරපුරක් බවට පත් කළා, මේ රට අත්හැරලා දාලා යන්නේ නැතුව මේ රටේ ජීවත් වෙමින් මේ රට පෝෂණය කරන මේ රටේ විශිෂ්ට පරපුරක් බවට පත් කරගන්නට හැම දිනාම අදිටන් කරගත යුතුය යන්න අද දවසේ අපගේ පුංචි අනුශාසනාවට මම ඇතුළු කරගත්තේ වෙන දවසක මේ වචන ටික කීමෙන් පළක් නොවන නිසා. එනිසා බණහන, වැඩිහිටි, තරුණ මහලු හැම දිනාම ධර්මපාල ශ්‍රී නාමයට වන්දනා කරමින්, ගරු බුහුමන් කරමින් එතුමාගේ දර්ශනය අද දවසේ වඩා සජීවී කරන්නට සියලු දෙනාටම ප්‍රඥාව පහළ වේවායි ප්‍රාර්ථනා කරමින් අපි අපේ දෙසුමට ප්‍රවේශ වෙන්න කැමතියි. අපි ඔබට කතා කරන්නේ අමාවතුරෙහි නාග දමන නම් වූ පරිච්ඡේදයයි. 37 වෙනි දෙසුමයි පසුගිය සිකුරාදා රාත්‍රියේ අපි ඔබට ඉදිරිපත් කළේ. ධර්ම සාහිත්‍ය පිළිබඳව මහත් ඇල්මෙන් සහ ආදරෙන් මේ දේවල් අසා සිටින, ඒවායින් නව රසයක්, නව දැනුමක් දියුණු කරගන්න අපේ විශිෂ්ට බුද්ධිමතුන් වෙනුවෙන් අද දවසෙත් මා ගුරුළු ගෝමීන්ගේ වදන්, ගුරුළු ගෝමීන් විසින් බුදුගුණ පෙළහර පෑ අයුරු නාග දමනේ අවසන් භාගයේ ඔබ වෙත රැගෙන එමින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ නාග දමනේහි දෙවනි කොටස, පළවෙනි කොටසේදී නන්දෝපනන්ද නාග දමනය ඉදිරිපත් කෙරුවා මුගලන් මහරහතන් වහන්සේ ඒ කාර්යය ඉදිරිපත් කළ හැටි, දෙවනි කොටසේදී නාලාගිරි හස්සියා දමනය කිරීමේලා
ඊට පසුබිම් වෙච්ච සිදුවීම් මාලාව තමයි ගිය සතියේදී අපි ඔබට කතා කළේ. එහිදී ඔබට අපි ඉදිරිපත් කෙරුවා දේවදත්ත ගිජ්ජකූට පර්වතයෙහි ඉඳගෙන අපේ ලෞත්‍රා බුදුරජාණන් වහන්සේ පහළ සක්මන් කරනකොට යෝධගල් පර්වතයක් පෙරලලා බුදුරජාණන් වහන්සේ මරන්නට ක්‍රියා කරා. නමුත් ඒ ගල් පර්වතය අතරමඟ පෙරලෙලා ගල් දෙකක් අතරේ සිර වෙලා එයින් පැන නැගෙන ගල් පතුරක් විතරක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදෙහි වැදි තුවාල වූ ආකාරය, ඒ තුවාලය සුව කරන්නට ජීවක වෛද්‍යවරයන් ක්‍රියා කළ ආකාරයත්, ජීවක වෙදදුරන් පිළිබඳවත් මම පසුගිය සතියේ ඔබට කිව්වා. ඉන්පස්සේ දෙව්දතුන් හැසිරුණු ආකාරය අපි සාකච්ඡා කෙරුවා. අජාසත් රජතුමා හමු වෙලා අජාසත් රජතුමාගේ ඒ නාලාගිරි නම් චණ්ඩහස්තියා රාපවා මත්කොට බුදුරදුන් වඩින මාර්ගයට මෙහෙවලා අන්තිමේදී බුදුගුණ නොදන්නා තෙරුවන් ගුණ නොදන්නා තිරිසං හස්සේකුගේ ඉදිරියට බුදුරජාණන් වහන්සේ වඩිනකොට ඒ හස්තියා ලවා බුදුහිමියන් විනාශ කරවීමේ උපක්‍රමය තමයි සූදානම් කළේ. ඒ ගැන තමයි පින්වත්නි අපි පසුගිය සතියේ ධර්ම දේශනාවේදී ඔබට කිව්වේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ දෙව්දත්ගේ ක්‍රියාකලාපය අනුව අජාසත් රජු තමන්ගේ ඒ ඇතරුවන් කැඳවලා ඔවුන්ට සම්පත් දෙන බවට පොරොන්දු වෙලා වෙනදා රාකල අටක් බොන් නාලාගිරි හස්සයාට සොළොස් කලයක් රාපවා වීතියට අතහරින්නට ක්‍රියා කළා. බුදුරජාණන් වහන්සේ මේ මහා කරුණා සමාපත්තියෙන් මේ හස්සයාට ධර්මාවබෝධය ලබන්නට පිං තියෙන බව දැක කිසිදු බියක් නැතුව බුදුරජාණන් වහන්සේගේ පුරිස ධම්ම සාරතී බුදුගුණ මහිමයම ඉදිරියට යොදාගෙන සවැත්නුවර දෙවුරම් විහෙරින් නික්මිලා බුදුරජාණන් වහන්සේ මේ නාලාගිරි දමනයට ප්‍රවේශ වෙච්ච හැටි අපි දුටුවා. එහිදී ආනන්ද හාමුදුරුවොත් අවශේෂ භික්ෂු පිරිසත් විශේෂයෙන් රජගහනුවර ඉඳලා පිරිවරාගෙන අටලොස් වෙහෙර විහාර 18ක වාසය කරපු සියලු දෙනා වහන්සේ සමග බුදුරජාණන් වහන්සේ මේ මහමගට වඩින්නේ. දැන් එහෙම වඩිනකොට මේ මාර්ගවල දෙපැත්තේ විවිධාකාර මිනිස්සු ඉන්නවා. පින්වත්නි, ඒ මිනිස්සු බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය බුදු ගුණ, බුදුරජාණන් වහන්සේගේ පුරිස ධම්ම සාරතී බව ඒ කිසිවක් නොදන්නා පොදු ජනතාවයි මගියෝ හැටියට, ගොවියෝ හැටියට, ඒ වගේම ගොපල්ලන් හැටියට පාර දෙපස සිටින්නේ. දැන් ගුරුලගෝමි කතාකරුවා අපේ මේ කොටස එදා යුගයට ගලපාලන්නේ කෙසේදැයි ඔබ හමුවේ තබන්නට මා කැමතියි. බුදුහෝ මහ බික් සඟුන් පිරිවරා රජගහනුවර වන්හු ඇත්ගොව්වෝ කී පරිද්දෙන් පිළිපන්හ මහත් සමාගම වී යැ. ඔන්න බුදුහාමුදුරුවෝ මහ බික් සඟුන් අර අටලොස් පන්සලක හිටපු සියලු දෙනා සමග රජගහනුවරට වඩින වීතියට ප්‍රවේශ වුණා. ඇත්ගොව්වන් මොකද කළේ? කලින් ඔවුන්ට කියා තිබෙන පරිදිම ඒගොල්ලොත් හස්තියා බුදුරජාණන් වහන්සේ වඩින මාර්ගයට අත්හැරියා. දැන් මේ වෙලාවේ කණ්ඩායම් දෙකක් නාලාගිරිගේ හස්තියාගේ සහ බුදුන්ගේ හමුව නිරීක්ෂණය කරනවා. මේක තමයි ඇත්තටම මට මේ පොත කියවනකොට ඉතා වැදගත් දෙයක් හැටියට මතුවෙන්නේ. අදත් අපේ ධර්මයට හානි කරන වින කරන මිත්‍යා දෘෂ්ටිකයෝ ඉන්නවා. ඒ මිත්‍යා දෘෂ්ටික බලවේග පිළිබඳව අපි දුක් වෙන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේගේ සමයේහි බුදු පියාණන් වහන්සේට එරෙහිව කොයිතරම්
දුෂ්ට බලවේග තිබුණාද කියලා අපට හිතෙනවා ගුරුළු ගෝමි පඬිවර්තුමන් මෙහි කියන මේ අදහස පරීක්ෂා කළ බැලුවහම. තුනුරු වන්නි පහන් සැදැහැ ඇති මිනිස්සු ඔන්න එක කණ්ඩායම. ඒගොල්ලෝ තෙරුවන් පිළිබඳ වැටහීමක් තිබුණා, තෙරුවන් පිළිබඳ පැහැදීමක් තිබුණා, ශ්‍රද්ධාව දියුණු කරගෙන තිබුණා. ඒගොල්ලෝ කල්පනා කරේ මොකද්ද? අද මහා නාගයන් දෙදෙනාගේ සංග්‍රාම වේ. ඔන්න ශ්‍රද්ධාවන්තයෝ හිතපු හැටි, අද මහා නාගයන් දෙදෙනාගේ සංග්‍රාමය, යුද්ධය අපිට දකින්න පුළුවන්. නිරූපම වූ බුද්ධ ලීලායෙන් නාලාගිරිහි දමනසේ බලම්හයි. එතකොට ඒගොල්ලෝ කල්පනා කරේ නිරූපම වූ උපමාවකින් කියන්ට බැරි බුද්ධ ලීලායෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණයෙන් බුදුරජාණන් වහන්සේගේ කාය මහිමයෙන් බුදුහාමුදුරුවන්ගේ උතුම් සමාධි ගුණයෙන් නාලාගිරිහි දමනසේ නාලාගිරි හස්සයාට අද වෙන දේ බලන්න. මේ රාකල සොලසක් බී මත්වියෙන හස්සයා අද දමනය වෙන ආකාරය බලනවා කියලා තමා මේ ශ්‍රද්ධාවන්ත පිරිස මග දෙපසට රැස් වී සිටියේ. කොහෙද හිටියේ ඒගොල්ලෝ? පහ සඳලු. පහ කියන්නේ පින්වත්නි ප්‍රාසාද, විශාල ගොඩනැගිලි. මේ ගොඩනැගිලිවල සඳලු තලාවලට වෙලා මාර්ගයේ දෙස බලාගෙන හිටියා. සැදැහැ නැත්තාහු ඔන්න බලන්න, අර බුදුහාමුදුරුවෝ කෙරෙහි පැහැදුණු ශ්‍රද්ධා සම්පත්තිය ඇති පිරිසක් එහෙම සිතනකොට තව පිරිසක් ඉන්නවා සැදැහැ නැත්තාහු, ශ්‍රද්ධාව නැති පිරිසක්, මිසදිට්ඨගත් මිත්‍යා දෘෂ්ටිකයෝ. ඒගොල්ලෝ මොකද හිටියේ? නාලාගිරිහි චණ්ඩය පරුෂය කිසි කෙනෙකුන්ගේ ගුණ නොදන්නේ. හේ අද මහන ගෙයුම්හිගේ රන්වන් සිර රුද බිඳ සිඳ මරාපියයි. අද අප සතුරා පිටි දක්මහයි පහ ආදිය නැගී සිටියෝ. එතකොට පින්වත්නි පැහැදිලිව නාලාගිරි දමනය බලන්න කණ්ඩායම් දෙකක් ඇවිල්ලා හිටියා. එක කණ්ඩායමක් බුදු හිමියන්ගේ ගුණ දන්න, තෙරුවන් ගුණ දන්න ශ්‍රද්ධාවන්ත පිරිස, ඔවුන් හස්තියාට වන දේ බලන්න ඉන්නකොට තව පිරිසක් හිටියා මිත්‍යා දෘෂ්ටික ගත්ත අශ්‍රද්ධාවන්තයෝ, ශ්‍රද්ධාව නැති මිරිසක් හිටියා. ඒගොල්ලෝ බුදුහාමුදුරුවන්ට වන දේ බලන්න හිටියා. බුදුහාමුදුරුවෝ කැබලි කැබලි කරලා පාරේ මරා දමන හැටි බලන්නයි ඔවුන් හිටියේ. ඔවුන් බුදුහාමුදුරුවෝ දැක්කේ අපේ සතුරෙක් හැටියට. එතකොට ඇයි බුදුරජාණන් වහන්සේ සතුරෙක් ලෙස දකින්න පිරිසකුත් එකල පහළුණේ කියලා කල්පනා කරලා බලන්න. ඒ තමයි හැම කල්හිම බුදු දහම සතුරෙක් ලෙස දකින හැම කල්හිම දකින පිරිසක් ලෝකේ. මං හිතන්නේ ඔබට අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නෑ, බුදුහාමුදුරෝ හේතුඵල ධර්මයක්, බුද්ධිවාදයක් තමන්ගේ දර්ශනය තුලින් අරගෙන එනකොට දේවවාදී විශ්වාස කරපු මිනිස්සුන්ට ඒ දේවවාදී ආගම් හැම කල්හිම කඩා වැටෙනු, බිඳ වැටෙනු. බුද්ධ කාලේ උගහක් වෙලාවට දෙවියන් යක්ෂයන් අදහපු මිනිස්සු හිටියේ. විවිධ ඇදහිලි 28ක් මිත්‍යා දෘෂ්ටි තිබුණා. සස්සාස්රුන් වහන්සේලා ඇතුළු 62ක් ආගම් තිබුණා. මේ හැම ආගමකම දෙවියන් මූලික කරගත් ආගම්, ලෝකය නිර්මාණය කළේ එකම දෙවියෙක් කියලා උගන්නපු ආගම්, වේදයේ පවා බ්‍රාහ්මණයන්ගේ ආගම පවා දෙවියන් මූලික කරගත් ආගමක් බවට පත් වුණා. එතකොට පින්වත්නි බුදුහාමුදුරෝ හේතුඵල ධර්මතා සහිත දර්ශනයක් ඉදිරිපත් කරනකොට බුදුහාමුදුරෝ ප්‍රඥාවන්තයින්ගේ ඔළුවට ප්‍රඥාවන්ත දර්ශනයක් ඉදිරිපත් කරනකොට බුද්ධිමතුන්ගේ ලෝකයෙන් මේ ධහම බැහැර වෙලා යනවා. බුද්ධිමතුන් ඒ බුද්ධිමතුන්ගේ ඔළුවලට මේ ධහම දෙනකොට ඔවුන්ගේ මිත්‍යා දෘෂ්ටිය බැහැර වෙලා ඔවුන් සම්මාදිච්චයට එනවා. අර වෙනත් වෙනත් ආගමිකයන්ට ඒකෙන් හානියක් වෙන. ඒගොල්ලන්ට ලැබෙන වාසි, ඒගොල්ලන්ට ලැබෙන කීර්තිය, ඒගොල්ලන්ට ලැබෙන සැප සම්පත් ඒව නැති වෙලා යනවා. එතකොට ඒගොල්ලෝ තමයි
බුදුහාමුදුරෝ හතුරෙක් හැටියට දැක්ක. ඒක ලෝක ඉතිහාසයේ පුරාම සිද්ධ වෙනවා. මොගල් අධිරාජ්‍ය ඉන්දියානු ඉතිහාසය විනාශ කළ දානකොට මුළුමනින්ම පහර දුන්නේ බෞද්ධයන්. නාලන්දා විශ්වවිද්‍යාලය, වික්‍රමශිලා විශ්වවිද්‍යාලය ඇතුළු එදා භාරතයේ බුදුදහම ඉදිරියට ගෙන යන්නට උගන්වපු මහ තක්ෂලාවන් ගිනි තියලා, ලක්ෂ ගණන් භික්ෂූන් ගිනි තියලා කාමර ඇතුලේ මරලා දාපු හැටි අදත් අපිට නාලන්දා විශ්වවිද්‍යාලයට ගියහම දකින්න පුළුවන්. ඇයි එහෙම එදා ඒවට පහර දෙන්නේ? බුදුහාමුදුරුව හතුරෙක් විදියට දැක්ක විතරක් නෙමෙයි, ඉන්පස්සේ ඒ දර්ශනය ඉදිරියට රැගෙන අයත් හතුරෙක් විදියට තමයි දැක්. ඒ නිසා පින්වත්නි, ගුරුලගෝමි පඬිවරයන් කල්පනා කරනවා පොළොන්නරු කාලේ හැම තැනම දේවාල ඉදි වෙනවා, හැම තැනම දෙවියන් අදහන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ අමතක කරන්න උත්සාහ කරනවා. බුදුරජාණන් වහන්සේ දෙවෙනි තැනට දානවා. බෞද්ධයන් පවා දෙවියන් පළමු තැනට දාලා බුදුහාමුදුරෝ දෙවෙනි තැනට දාන්න උත්සාහ කරනවා. ආන්න ඒක නිසා ගුරුලුගෝමින් පෙන්වා දෙන්න උත්සාහ කරනවා, මේක අද විතරක් නෙමෙයි, එදත් මෙහෙම මිනිස්සු දෙවියන් ඔළුවේ තියාගෙන බුදුහාමුදුරෝ හතුරෙක් කොට දැකලා ක්‍රියා කළා. එතකොට මේ නාලාගිරි දමනය මේ තරම් උත්කර්ෂවත් ලෙස ගුරුලුගෝමින් ඉදිරිපත් කරන්නේ ඒ එදා පොළොන්නර යුගයේ මිත්‍යා දෘෂ්ටික ගත්ත මිනිස්සුන්ට ඔවුන්ගේ ඔළුවට හොඳ ධර්ම පණිවිඩයක් රැගෙන එන අවස්ථාවක් හැටියට කියලා තමයි ඇත්තටම අපට සිතෙන්. බලන්න දැන් මිත්‍යා දෘෂ්ටිකයෝ බුදුහාමුදුරෝ මරා දාන හැටි බලාගෙන ඉන්නවා, සම්මා දෘෂ්ටිකයෝ හස්සයා දමණය වෙන ආකාරය බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඇතුදු හස්සයා බුදුන් එන්නන් දැක, බුදුරජාණන් වහන්සේ දකිනවා, මිනිසුන් උත්‍රාස කරවමින් බියගන්වමින් ගේ විදහමින් දෙපස තිබුණු වීදිවල දෙපස තිබුණු ගෙවල් දොරවල් කඩා සුණු විසුණු කරමින් හල සුන් සුන් කෙරෙමින් ශාලාවන් අතරමඟදී තියෙන ඒවා සුණු විසුණු කරමින් සොඬ ඔසවාගෙන සොඬය ඔසවාගෙන කන්වැල් හුවාගෙන කන් දෙක කෙලින් කරගෙන පර්වතයක් සෙයින් මඩිමින් බුදන් කරාදිවි, හරියට යෝධ පර්වතයක් පොළොව මැඩ එනවාසේ බුදුරජාණන් වහන්සේගේ දෙසට දුවගෙන එනවා. දැන් පින්වත්නි, මට අපේ ප්‍රඥාවන්තයන්ට පැහැදිලි කරන්නට උවමනයි, ගුරුලුගෝමි පඬිතුමන් මේ වචන දෙක තුන තුලින්ම එදා ඒ නාලාගිරි හස්සයාගේ බිහිසුණු බව දකිනවා. දකිමින් එය පාඨකයා ඉදිරියටත් ගේනවා. අපි ඉදිරියේ මේ හස්සය මැවෙනවා. ඒ මැවෙන ලෙසින් තමයි මේ වචන පෙළ ගැස්සුවේ. බලන්න, මිනිසුන් උත්‍රාස කරවමි, මිනිසු කෑ ගහ ගහ එහෙ මේ දුවනවා. දැන් තමන්ගේ ජීවිතය බේරගන්න. ඒ වගේම ගේ විදහමින් ගෙවල් ශාලාවල් ඔක්කොම දෙපැත්තේ තියෙන ඒවා පෙරලලා, හරියට අපි අද වුණත් දකින කිසියම් ආකාරයකින් කුලප්පු වෙච්ච හස්සයෙකු අද වුණත් මේ අපේ පෙරහැරවල් වල එහෙම අපි දකිනවා. උන් සංසුන් ගමනින් යනකොට කුලප්පුනාට පස්සේ උගේ ස්වභාවය ලංකාවේ දළදා පෙරහැරේ පවා අතීතයේ එහෙම හස්සීන් කුලප්පු වෙච්ච අවස්ථාවන් පිළිබඳ වාර්තා තියෙනවා. මෑත ඉතිහාසෙත් අපි දකිනවා. එහෙම වුණහම උන් කොච්චර බිහිසුණුද? ඒ රාපීල නෙවෙයි, බොහොම සංසුන් වෙවිලා. දැන් මේ සොළොස් කලයක් රාකල 16ක් බීලෙන හස්සියෙකුගේ බෙහෙසුණු බව කොයි තරම්ද? ගුරුලුගෝමින් කොච්චර ලස්සනට අපිට ඒ හස්සියාගේ ස්වභාවය අරගෙන එනවද බලන්න. දෙපස හමු වෙන සියල්ල සුණු විසුණු කරමින් කන් දෙක කෙලින් කරගෙන හොඬවැල ඔසවාගෙන, එතකොට මේ දර්ශනය දැක්කහම කිසිවෙකුටවත් එතන ඉන්න පුළුවන් දැයි බලන්න. හිස් ලූලූ අත දුවනවා නොවේ දැයි බලන්න. දැන් පින්වත්, ඔබ මේ කාරණාව මේ ගුරුලුගෝමින්ගේ විශිෂ්ට ලේඛනය සසඳන්ට ඕනේ
විද්‍යා චක්‍රවර්තීන් ලියු බුත්සරණෙහි මේ හස්යාගේ ස්වરૂපය පිළිබඳව ඉදිරිපත් කළ වර්ණනාව කියවීමෙන් එහිදී විද්‍යා චක්‍රවර්තීන් පාවිච්චි කරන්නේ දීර්ඝ වර්ණනාවක් කරනවා. ඒ වර්ණනාව තුළ මට මතකයි මේ හස්යා සහ බුදුහිමියන් වීදියට පිවිසුණාම ඒ මග දෙපස හිටිය මග දෙපස මැසි බැඳගෙන මිනිස්සු මැසි වලට වෙලා හිටියලු. ඒ මැසි මිනිස්සුන් නිසා බරවි පාරට නැමී තිබුණාලු. ගොඩනැගිලි මුදුනට වෙලා මිනිස්සු පාර දෙස බලනකොට ගොඩනැගිලිත් පාරට නැමිලා තිබුණාලු. ගස්වල ඒ වගේම අතුවල පවුරු පදනම් වල මිනිස්සු නැගිලා දැන් මොකද්ද වෙන්නේ දැන් මොකද්ද වෙන්නේ කියලා මහ කුතුහලයෙන් බලා සිටියලු. ඒ වෙලාවේ හස්සිය පැමිණි හැටි ඌ දෙපස තියෙන ගොඩනැගිලි කඩා බිඳ දමමින් හමු වෙන හැම කෙනාම මරා දල අග අමුණාගෙන සත්තුන්ගේ මිනිස්සුන්ගේ බඩවැල් වලින් දල පටලවාගෙන මොහොනේ ලේ ගල්වාගෙන එහෙම පැමිණි බව තමයි විද්‍යා චක්‍රවර්තීන් බුත්සරණෙහි කියන්නේ. හැබැයි ගුරුලුගෝමීන් අමාවතුරෙහි එහෙම කියන්නේ නැහැ. වචන දෙක තුනයි. මිනිසුන් උත්‍රාස කරමින් ගේ විහිදමින් කන් ඔසවමින් හොඬ වැලවසමින් ආවාය කියලා තමයි කියන්නේ. එතකොට පින්වත්නි ඔබ දැන් මේ දර්ශනය දකිනවා මං හිතනවා රජගහනුවර එදා ඒ වීදියේ හිටි සෙනග අතරේ ඔබත් ඉන්නවා වාගේ ඔබට දැනෙන්න ඕනේ. ඒ තරම්ම සොඳුරු ලෙසින් සංක්ෂිප්ත වූ ලේඛන රීතියෙන් කතුවරයා අපිට ඒ අවස්ථාව රැගෙන ඇවිත් තිබෙනවා. දැන් ඔහු දැක සංඝහු බුදුන්ට වහන්සේ ඔන්න මේ වෙලාවේ ඉස්සෙල්ලා දායකයෝ කිව්වා දැන් මේක දැකපු හාමුදුරුවරු මොකද කියන්නේ? බුදුහාමුදුරන්ට කියනවා මේ නාලාගිරි චණ්ඩය පරුෂය මිනිමරුය මේ වෙයට පිළිපන්නේය වෙයට වීතියට පිළිපන්නේය බුදුන් ආදීන්ගේ ගුණ නොදන්නේ වහන්සේ නවත්නේ මැනව. හාමුදුරුවරු කියනවා මේ හස්ය තිරිසං බෙහිසුණුයි බුදු කෙනෙකුගේත් ගුණ දන්නේ නැහැ නවතින්න හිමියනි කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ එක වචනයක් කියනවා මහණෙනි නොබව බියනවන්න මහණෙනි මම් නාලාගිරිහි දමන්ට පොහොසත්මි වදාළු. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් මිත්‍යා දෘෂ්ටිකයන්ට මොකද දැනින්? බුදුහාමුදුරුවෝ දෙවෙනි කොට දෙවියන් පළමු කොට සලකූ මිනිස්සුන්ට මොකද හිතෙන්? මේ චණ්ඩ වූ ප්‍රචණ්ඩ වූ හස්සයා ඉදිරියට ගිහිල්ලා ඔහු දමනය කරන්න මට පුළුවන් කියලා කියනවා නම් බුදුහාමුදුරුවෝ එතකොට මිත්‍යා දෘෂ්ටිකයන්ට මොකද හිතෙනව ඇත්තේ? එකල්ලි සැරියුත් මහතෙර වූ පියනට උපන් කිසියෙක් නම් දෙටපුත්තු පමණ වෙයි මං ඔහු දමමි කීහ. බුදුහු සැරියුත දෙටපුත්තු පමණ වෙයි මං ඔහු දමමි කීහ. සැරියුත බුද්බල තොර සෞබල තොර තො සිටයි පිළිබැවූහු. මුගලන් හාමුදුරුවෝ ඉස්සරහට පැනලා බුදුහාමුදුරුවෝ බේරගන්න සැරියුත් හාමුදුරුවෝ ඉදිරියට පැනලා බුදුරජාණන් වහන්සේ බේරගන්න. මේ විදියට එක් එක් අසූ මහසව්වෝ අසූ මහශ්‍රාවකයෝම ඉදිරියට පැනලා මම යන්නම් ඉස්සරහට බුදුහිමියන් පසුපසට වන්න ආදී වශයෙන් කියනකොට බුදුහාමුදුරුවෝ කිව්වේ බුදුන්ගේ බලය එකක් ශ්‍රාවකයන්ගේ බලය තව එකක්. බියනවන්න කියලා ඒ අය පසෙකට දමනවා. දැන් අන්තිමේදී මොකද වෙන්නේ? බලාගෙන ඉන්නවා. දැන් මේ අසූ මහ රහතන් වහන්සේම රහතුන් වහන්සේලානේ. උන්වහන්සේලාට කිසියම් බලයක් තියෙනවනේ. හැබැයි බුදුහාමුදුරුවෝ කිව්වේ ශ්‍රාවකයන්ගේ බලය වෙනස් මගේ බලය වෙනස්. දැන් එතකොට රහත් නොවූ කෙනෙක් ඉන්නවා. ඒ ආනන්දහාමුදුරුවෝ මොකද කිව්වේ? බුදුන් කෙරේ බලවත් සෙනෙහෙන් අදිවාසනා නොකොට ඉවස ගන්න බැරුව පළමු මාමරාවයි බුදුන් සඳහා
දිවිපියා බුදුන් පෙරට ගොස් සිටියෝ. ආනන්ද හාමුදුරුව පැත්තකට වෙලා දුකෙන් බලාගෙන ඉන්නවා. උන්වහන්සේ කෙලෙස් සහිත කෙනෙක්, ඒ නිසා හඬනවා. බලාගෙන ඉඳලා අන්තිමට, මට නම් මේ බුදුහිමියන්ට වෙන කරදරේ බලාගෙන ඉන්න බෑ, මා පළමුව මරා බුදුන් දෙවනුව මරාපියා කියලා ඉස්සෙල්ලා ආනන්ද හාමුදුරුව අහස්යා සහ බුදුහාමුදුරුව අතරට යනවා. එතකොට ඉස්සන්ද බුදුහු ආනන්ද පහමයා පහමයා අයින් වෙන්න කියලා කියනවා. අයින්නට වෙන්න අයින්නට වෙන්න. නමුත් ආනන්ද හාමුදුරුව මොකද කරේ? වහන්සේ මේ ඇත් ඡණ්ඩය පරුෂය මිනීමරුය පළමු මරා පසුව තොප වහන්සේ කරායේ වැයි කීය. ආනන්ද හාමුදුරුව කිව්වේ එහෙමයි, ඉස්සෙල්ලා මහ මරලා දෙවනෝ ඔබ වහන්සේ කරායේ පුවාවේ. බුදුන් තුන් යලක් කියතුදු එසේම තුන් සැරයක් කිව්වා ආනන්ද හාමුදුරුවන්ට අයින් වෙන්න කියලා. අන්තිමට අයින් වෙන්නේ නැහැ. ඔන්න බලන්න ස්වාමි භක්තිය කියන එකේ ධර්ම. අද මේ බුද්ධ උපස්සායක භාණ්ඩාගාරික බුදුරජාණන් වහන්සේ රැකබලා ගන්න හිටිය පළවෙනි ගෝලයා, ශ්‍රාවකයා, ඒ වගේ කෙනෙක් තමන්ගේ ස්වාමියා වෙනුවෙන් දිවි පුදන්නට පවා ඉදිරිපත් වෙච්ච අවස්ථාවක් තමයි මේ. තමන්ගේ ජීවිතයට වඩා තම ස්වාමියාගේ ජීවිතය උතුම් කොට සහ ශ්‍රේෂ්ඨ කොට සැලකූ කෙනෙක් ආනන්ද හාමුදුරුවෝ. ඒකයි අපි මෙහි දකින්නේ. එතකොට බුදුහාමුදුරුවෝ මොකද කළේ? බුදුහු ඉදුහු බලයෙන් තමන්ගේ ඉද්දි බලයෙන් ඔවුන් පිළිබහා සඟුන් අතරෙහි සිටූහ. හරි ලස්සන දර්ශනයක්. අපි ඒක දකින්නේ කොහොමද? හරියට ආනන්ද හාමුදුරුවෝ හිටපු තැන භූමිය කරකවල පිටිපස්සට තිබ්බා වගේ. දැන් ඔය අලුතෙන් අපිට දායාදුණු නෙළුම් කුළුණේ ඉහළ මාලේ කරකැවෙන හොටෙල් තියෙනවාලු. අන්න ඒ වගේ. එතකොට ආනන්ද හාමුදුරුව හිටපු භූමිය, ඒ භූමි කොටස කරකවල ගෙනහිල්ලා පිටිපස්සෙන් තිබ්බලු. වෙන කරන්න දෙයක් නැහැ. තුන් සැරයක් කිව්ව අහන්නේ නැති වෙනකොට ආනන්ද හාමුදුරුව මහා සංඝයා අතරට දැම්මා. ඒ විදියට ඔන්න ඒ වෙලාවේ එකෙනෙහි එක් මාගමක් නාලාගිරිහි දැක මරණ භය බීතව පලා යන්නේ උකුලෙන්ගත් දරුවකු ඇතුහා බුදුන් හා අතුරෙහි දමා පියා පලා ගියා. ඔන්න බිහිසුණු බව අපට දැනෙන එක් නිදර්ශනයක් මේ. හස්සියාරෙහි දුවල එනකොට පාරයිනේ දරුවෙක් වඩාගෙන හිටපු එක් කාන්තාවක් දරුවා අරගෙන වේගෙන් දුවනකොට දරුවා බිම වැටුණා. එතකොට දැන් බලන්න මෙතන කොච්චර ලස්සන ගැළපීමක් තියෙනවද. ආනන්ද හාමුදුරුවෝ තම සැමියා වෙනුවෙන් දිවි පුදන්න ඉදිරිපත් වෙනවා. කාන්තාවක් දිවි බේරගන්න දුවනකොට දරුවා බිම හැද වැටෙනවා. දැන් ඒ කාන්තාවට වෙලාවක් නැහැ, විනාඩියක් නැවතිලා පහත් වෙලා දරුවා අරන් වඩාගෙන යන්න. එහෙම නැවතුණා නම් මේ හස්සියාගෙන් ඒ කාන්තාවත් ඒ දරුවත් දෙදෙනාම නැසෙනවා. ඒ නිසා කාන්තාව දරුවාද දමා පලා ගියා. එතකොට දරුවා ගන්නවත් වෙලාවක් නැහැ. දරුවා නැතුණත් කමක් නැහැ, මගේ ජීවිතේ බේරගන්නවා කියන අදහස එතන තියෙන්න ඇති. ඇත් ඇය ලුහුබැඳ පියා. එතකොට ඇගේ පස්සෙන් එළවපු හස්සියා දැන් මොකද කළේ? දරුවා කරා ගියේ. අර බිම දමා ගිය දරුවා ළඟට දිව්වා. දරු මහා හඬින් හඬයි. බුදුහාමුදුරුව ඉදිරියේ මේ පුංචි දරු පැටියා මහා හඬින් හඬනවා. ඔන්න ඒ වෙලාවේ නම් බුදුරජාණන් වහන්සේට නිහඬව ඉන්න බෑ. බුදුහු නාලාගිරිහි උදෙසා මෙත් පතුරුවා ඉතා මියුරු බඹගොස් විහිද භවත් නාලාගිරිය තා සොළොස් කලක් රාපවා මත් කරන්නාහු අනෙකක්කු ගන්නට කලාහු නොවෙති, මා ගන්නට කලාහු වෙති. අකාරණියේ කකුල් කලකුරුවා නොඇවිද මොබ එයි වදාළහ. දැන් මේ දවස්වල මේ දේශපාලන වේදිකාවලත් මේ නාලාගිරි හස්සියා දමනය කරන්න බුදුහාමුදුරුව ගාථාවක් කිව්වාය කියන කතාවකුත් තිබෙනවා. ඔන්න ඇත්, බුදුරජාණන් වහන්සේ ගාථාවක් කියෝ කතාවක් නම් අපේ බණ පොතේ නෑ. බුදුහාමුදුරුව මෙත්
පතුරුවා නාලාගිරි හස්සියවස තමන්ගේ මෛත්‍රිය පතුරුවලා. අන්න ඒක මතක තියාගන්න, මෛත්‍රී බලය ඕනම ඡණ්ඩ බලවේගයක් ආපසු හරවා යවන්න අපේ සිත්වල. බුදු කෙනෙකුට එදා පුළුවන් වුණා වගේම සාමාන්‍ය මිනිස්සුන්ටත් තමන් ගුණවන්ත නම්, ගුණයක් හදාගෙන තියෙනවා නම්, ගොඩනගාගෙන තියෙනවා නම්, එතන පහල කරගන්නා වූ මෙත් සිත් හරි උතුම්. ඒ නිසා මෙත් සිත පහල කරගෙන බුදුරජාණන් වහන්සේ කියනවා, ඔබ මෙච්චර රාහපවලා මේ මගට දැම්මේ දරුවෙක් කරා යන්න නෙමෙයි, මා ගන්නට. මා කරා එන්න, මා කරා එන්න කියලා කිව්වා. එහෙම කියනකොට හස්සියට මොකද වෙන්නේ? හේ බුදුන්ගේ බස් අසා ඇස් විවරකොට. දැන් බලන්න, බුදුහාමුදුරුවන්ගේ වචන ඇහෙනකොට මේ මත්තූ හස්සියාගේ දෑස් විවර වෙනවා. බුදුන්ගේ රූසිරි බලා, බුදුරජාණන් වහන්සේගේ රූප සෞන්දර්ය දකිනවා, පිළිලද අර ප්‍රකෘතිමත් වෙනවා. මත්තූ හස්සියා දැන් ප්‍රකෘති හස්සියෙක් බවට පත් වෙනවා. සංවේග ඇති වූයේ සංවේගයක් බවට පහළ වෙනවා. බුදුන් තෙදින් සිඳීගිය සුරාමද ඇත්තේ අත බහා කන්පත් සලමින් ගොස් බුදුන් පාවිට බැස හොති. ඔන්න බලන්න, කොච්චර හස්සියා මෛත්‍රී බලය ඉදිරියේ දමනීය වුණාද කියලා. මේක තමයි පුරිස ධම්ම සාරති පෙළහර. මේක තමයි බුදු රදුන්ගේ ආශ්චර්ය. මේක තමයි එදා පොළොන්නරු මිසදිටුවන්ට ගුරුලුගෝමි ඉදිරිපත් කළ ඇත්ත සත් බුදු පියාණන් වහන්සේගේ උතුම් ගුණ සමුදාය. බුදුහාමුදුරුවෝ හස්සයාට මෛත්‍රියෙන් ආමන්ත්‍රණය කරනකොට ඇස් ඇර බලනවා ඒ හඬට, රූසිරි දකිනවා, මද නැති වෙනවා, අර වෙරි ගතිය ඔක්කොම නැති වෙලා යනවා, සංවේගයක් පහළ වෙනවා. ඇයි අනේ මට මෙහෙම උනේ කියලා බුදුරජාණන් වහන්සේගේ තේජස ඉදිරියේ සුරාමද නැති වෙලා බුදුහාමුදුරුවන්ගේ දෙපා ළඟ වැඳ වැටෙනවා. මේක තමයි නාලාගිරි දමනය. පින්වත්නි, බලන්න, මිනිස්සෝ යක්ෂෝ විතරක් නෙමෙයි තිරිසන්නුන්ට පවා බුදුගුණ දැනෙනවා. තිරිසන්නුන්ටත් බුදුගුණ ඉදිරියේහි නොසැලී සිටින්නට බැරි වෙනු. ඒ නිසා බුදුගුණ නොදත් සමාජයට ගුරුලුගෝමි පඬිතුමන් කොයිතරම් අපූර්ව ලෙසින් බුදුගුණ කැඳවනවාදැයි මේ අනුව බලන්න. බුදුරජාණන් වහන්සේ මොකද කියන්නේ? නාලාගිරිය, තෝ තිරිසං වරණයෙහි මං බුදු වරණේමි. කොච්චර ලස්සන ප්‍රකාශයක්ද බලන්න. උඹ තිරිසං ඇතෙක්, මං බුදු ඇතෙක්. එහෙමයි කියන්නේ. උඹ තිරිසං හස්සියෙක්, මම බුද්ධ හස්සියෙක්. තොට අපි දෙන්නම සමානයි. හස්සි කියන වචනෙන් අපි දෙන්නම සමානයි. මෙතන පටන්ගෙන ඡණ්ඩ පරුස නොවා, මිනීමරු නොවා, මෙත්සිත් පිළි ලබයි වදාරා, දකුණු අත දික්කොට කුඹ පිරිමැද, මා කුංජර නාග මාසදෝ යනාදීන් දම්දෙසුව. ඔහුගේ සියල් සිරුරු ප්‍රීතීන් නිරන්තරව පිරින, හේ තිරිසං නොවී නම් සෝවාන් වූයේය. දැන් බලන්න, බුදුහාමුදුරුවෝ අත දිගු කරලා මේ හස්සයාගේ කුඹ පිරිමැදලා මෙත්සිත් පතුරුවන්න කියලා ගාථාවකින් ධර්මයේ දේශනා කරනවා. එතකොට දමණය කළේ මෛත්‍රියෙන්, ගාථාවකින් ධර්මයයි දේශනා කළේ. ඒ දහම් ඇසුවට පස්සේ මේ තිරිසං හස්තියා පවා ප්‍රීතියට පත්වුණු බවත්, උගේ තිරිසං භාවයක් නොතිබුණා නම්, මොකද තිරිසං කියන්නේ අපායක්, අපාය ඉන්න කෙනෙකුට සෝවාන් වෙන්න බැහැනේ. එසේ නොවුණා නම් මේ හස්යාට ඒ මොහොතෙම සෝවාන් භාවය ලබන්නට පුළුවන්කම ලැබුණා. මිනිස්සු දැන් මෙතන කණ්ඩායම් දෙකක් ඉන්නවා. බුදු හිමියන් මරා දමයිද, හස්සියාට කුමක් වෙයිද කියන සිතුවිලි දෙකෙන් යුක්තව කණ්ඩායම් දෙකක් බලාගෙන ඉන්නවා. ඔවුන්ට මොකද උනේ? මිනිස්සු ඒ පෙළහර දැක සකොබ මුහුදු හඬ සෙයින් ගුගුලහ. ඒ කියන්නේ අර මුහුදේ ഘോഷාව අපිට දැනෙනවනේ මුහුදයින් ඉන්නකොට. මධ්‍යම රාත්‍රියේ
ලෝකෙම නිහඬ වෙච්ච වෙලාවක මුහුදෙන් නැගෙන ഘോഷාව සේ සියලු දෙනාම එකම හඬින් ഘോഷා කරන්න පටන් ගත්තා. සෙනහඬ සෙයින් අපොලාපීහ ඔවුන් අත් ඔසවා අත්පුඩි ගසන්න පටන් ගත්තා. එයින් හරියට නිකුත්ුනේ හෙන හඬක් වගේයි. ඔහු සොම්නස්ව නන්නන් අබරණ ඉසපීහ. දැන් ඔවුන්ට කරගන්න දෙයක් නෑ. ජනතාව තමන්ගේ අත්වල තිබුණු අබරණ, කන්වල පැලඳි අබරණ, ඒවා සියල්ල ගලවා හස්යා දෙතට වීසි කළා. ඒ අබරණින් ඇතු සිරුරු පිලිසන් විය. නිකමට හිතල බලන්න, කන්වල පැලඳි තෝඩු ගලවලා මේ හස්සියෙක් දෙසට විසි කළාම වැඩි වෙලාවක් යන්න ඉස්සෙල්ලා මේ හස්සියා ඒ රන් අබරණ වලින් වැසී ගියා. එතකොට මෙතෙන්ට පැමිණි සෙනගේ තරම කොයි තරම්දයි බලන්න. එතකොට එහෙම රන් වලින්ම මේ හස්සියා වැසී ගියා. එතන පටන් නාලාගිරි ධනපාල නම් විය. හුඟක් දෙනෙක් දන්නේ නැහැ මේ කතාව. ධනපාල හස්සියා කියලා වෙන එකෙක් හිටියාය කියලා තමයි සමහර අය කල්පනා කරන්නේ. ඒ නිසා මතක තියාගන්න, ධනපාල කියන්නේ දැමුණු නාලාගිරිමයි. දමණය වෙච්ච නාලාගිරි ධනපාල වෙන්නේ අර මිනිස්සු මහා අබරණ ගොඩකින් උගේ ශරීරය වසා දැමූ නිසා. ඒ සමාගමෙහි සුවාසු දහසක් අධිගම කළහ. බුදුහු ධනපාලයා පන්සිල පිහිට්ටු. හේ සොඬින් බුදුන් ඇකුත් තැන පස්ගෙන තමා මුදුනෙහි එව. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි තැන පස් ටිකක් අරගෙන හස්සියා ඒ පස් ටිකෙන් තමන්ගේ ඔළුවට දාගෙන පූජනීයත්වයට පත් කරගත්තා. ඉතින් පින්වත්නි, මේ විදියට බුදුරජාණන් වහන්සේ අද මා විසින් මහත් පෙළහරක් කරන ලද මෙනුවර සිඟනු සොබනේ නොවේ, තීතයන් මැඩ සංගපිරිස් පිරිවරා දුනු රජක්කුසෙයින් නුවරින් නික්ම වෙළුවන වෙහෙරම වැඩියෝ. ඇයි මිනිස්සු කිව්වනේ අපි පන්සලට දානෙ ගේනවා අද කොහේවත් යන්න එපාය කියලා. ඒ නිසා බුදුහාමුදුරෝ පිඬු සිඟා නොවැඩ මිනිස්සුන්ගේ අරමුණත් ඉෂ්ට කරන්න ආපසු වේළුවනයට වැඩම කළා. ඒ නිසා පින්වත්නි, මේ ලස්සන නාලාගිරි දමනය බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රී ගුණයෙහි විශිෂ්ටත්වය ප්‍රකට කරනවා. අද දෙසුම කෙළවර ඔබ අසන්න, අනගාරික ධර්මපාල ශ්‍රී නාමය සිහි කරන්න, තෙරුවන් වැඳ උදේ සවස පින් අනුමෝදන් කරන්න, බුද්ධ භූමියට බුදු හිමි ගෙන ගිය පින් වතා නෝය, මූලගන්දි කුටිය වටින් පෑයූ පුන් සඳා නෝය, රට රටවල මහ මුනි බල පල කළ දූතයා නෝය, සිංහල ගොන් තඩියන්ගේ මොලසේ දූ වෙදා නෝය, සුද්දන්ගේ පාහරකම් මැඩලූ සිහ රජා නෝය, සංකර සිරිතට එරෙහිව හඬදුන් කතිකයා නෝය, මතු මතු සිරි ලක ඉපදෙන යුග යුග පුරිසයා නෝය. බෝසත් අනගාරික ධර්මපාලතුමන් සිහි කරන්නට සුනිල්ලාරිය රත්න ලියා නන්දා මාලනීය ගයන ගීතය අසා ඔබේ දෑ අභිමන වඩා ගන්නැයි ඉල්ලන අතරෙහි දායකත්වය දරන පින්වතුන් හෝමාගම පළවෙනි පටුමග පදිංචි M.R. මාලනී මහත්මිය බලාපොරොත්තු වෙනවා. අදට යෙදෙන M.R. මාලනී මහත්මියගේ ජන්මදිනය, අද එතුමියගේ වාසනාවන්ත ජන්මදිනය. අපි ඔබතුමියට සුබ වාසනාවන්ත උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ පින් මහිමයෙන් මව, පියා, සහෝදර සහෝදරියන් ඇතුළු නමින් මියගිය සියලුම ඥාතීන්ට පින් දෙනවා. දේශකයන් වහන්සේට, ඒ වගේම සුජීවත්වයේ සෙන පවුලේ සැමටත් නිදුක් නිරෝගී චිරජීවනයේම සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ගල්කිස්ස විජේපාරේ අංක 32 ඒ නිවසේ පදිංචි කුසුමා පෙරේරා මහත්මිය පරලෝසපත් දෙමෝපියන්ට, ස්වාමි පුරුෂයාට සහ සොහයුරු සොහයුරියන්ට සහ දෙපාර්ශ්වයේ නමින් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. සැප්තැම්බර් 8 වෙනි දින යෙදුණු ජන්මදිනය
කුසුමා පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා ඔබේ මේ සියලු ප්‍රාර්ථනාවන් සඵල සමෘද්ධ වේවා කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. මාතර මඩිහේ ශ්‍රී සුධර්මාරාම පාරේ අංක 19 නිවසේ පදිංචි අසංක කසුන් ගුරුසිංහ මහත්මයා සහ හසිතා සංදීපනී මනම්පේරි මහත්මිය අද දවසේ දායකත්වයේ දරනවා. 2019 සැප්තැම්බර් 12 වන දිනට පළමු උපන්දිනයේදී තිබුණු පෙසඳු රන්මිර ගුරුසිංහ පුතුට සුභ වාසනාවන්ත උපන්දිනයක් වේවා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සියලු දෙවි රැකවරණය ලැබේවා. අසංක හසිතා දෙපළටත් දෙපාර්ශ්වයේ මව්පියන්ටත් නිදුක් නිරෝගී චිරජීවනය වේවා. සියල්ලන්ටම ඉක්මනින් ධර්මාවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හතරවෙනුව පාදුක්ක පිටුම්පේ උතුර 63 නිවසේ පදිංචි හේවගේ නිහාල් කරුණාරත්න මහත්මයාත් අද දායකත්වයේ දරනවා. අභහ ප්‍රාප්තවන්ට එදුණු GD අයිරංගනී ආදරණීය ස්වාමි දියණියටත් H රත්නපාල පියතුමන්ටත් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ අය මේ පින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙත්වා. දායකත්වයේ දරන නිහාල් කරුණාරත්න මහත්මයාට මතු භවයකදී බෞද්ධ භික්ෂුවක් වී විචිත්‍ර ධර්ම දේශනා කරන්නට හැකි වේවා. මේ භවයේදීම පුළුවන් හැකි වෙන්නට කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. ඒ නිසා මේ භවයේදී නොහැකි වුණා නම් මතු භවයේදී හරි ඒ ප්‍රාර්ථනාව ඉටු කරගන්නට වාසනාව උදා වේවා කියලා අපි පතනවා. මේ දායකත්වය ගත්ත හෝමාගම HMR මාලනී මහත්මිය, ගල්කිස්ස විජේපාරේ කුසුමා පෙරේරා මහත්මිය, මාතර මඩිහේ අසංක කසුන් ගුරුසිංහ මහත්මයා, හසිතා සංදීපනී මනම්පේරි මහත්මිය, පාදුක්ක පිටුම්පේ හේවගේ නිහාල් කරුණාරත් මහත්මයා යන මේ සියලු දෙනාටත් ඔවුන්ගේ පවුල්වලටත් සෙත් වේවා, ආශිර්වාද වේවා. මේ උතුම් ධර්මානිසංසයේ ඔවුන්ටත් ශ්‍රාවකයන්ටත් නිර්වාණ අවබෝධය පිණිසම වේවා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදා. ම
එරෙහිව හඬ දුන් කතික යානෝය මතු මතු සිරිලක ඉපදිය යුතු යුග පුරුෂ යානෝය අනගාරික ධර්මපාල ශ්‍රී නාමය සිහි කරන්න තෙරුවන් වැඳ උදේ සවස පින් අනුමෝදන්